Stranger Things Season 3 Episode 2 මේ කොටස පටන් ගන්නවත් එක්කම ගිය එපිසෝඩ් එක අවසානයේ මොකක්ද එක බිලි වැදන් ගියානේ අන්න එතනම තමයි පටන් ගන්නෙ බිලි බොහොම මාරු එකෙන් බේරලා එතනින් උඩට එනවා උඩට ඇවිත් එහැරින්නම් බලන් ඉද්දි අමුතු සද්දයක් ඇහෙනවා හරියට අර ඩිමෝ ඩොග්ස් ලගේ සද්ද වගේ බිලි හොන්ටටම බය වෙලා ඉක්මනටම එළියට දුවගෙන ඇවිත් ඇයි කාර්ය කරන් එතනින් වේගෙන් යනවා වේගෙන් ගිහින් ළඟම තියෙන ටෙලිෆෝන් බූත් එක ගාව නවත්තලා ඉක්මනට පොලිසියට කොහෙද කෝල් එකක් ගන්නවා එතකොටම බිලි ඉලුෂන්ස් වගේ දේවල් මතක් වෙනවා අර සතයාව ඇදන් යන එකයි ඒ වගේ මීයා ගොඩක් ඉන්න එකයි එතනට සතේ කැලෑගේ මූණටත් ඇටැක් කරනවා එහම මේ හැරි කරන්ට් එකක් යනවා බිලිත් ෆෝන් එක තියලා එළියට එනවා එතකොටම ඒ හැරින් සද්දයක් ඇහෙනවා බිලි ඒ කටෙන් කෑ ගහලා ආනවා ඔයාලට මොකක්ද ඕනි ඇයි මගේ පස්සෙන් එන්නේ එතකොට මේ හැරි මිනිස්සු ගොඩක් එනවා බිලි හොඳටම බය වෙලා ඇයි මගේ පස්සෙන් එන්නේ මං ආනවනේ උත්තර දෙන්න එහම කියලා කෑ ගහනවා ඒත් අර කට්ටිය සෙට් එකම ටිකින් ටික බිලි ගාවට ලං වෙනවා ළඟට ඇවිත් එක්කෙනෙක් විතරක් ඉස්සරහට එනවා එයා විතරයි පේන්නේ බලදී වෙන කවුරුත් නෙමෙයි බිලි වගේම තව කෙනෙක් එහමම චැප්ටර් 2 ද මෝල් රැට්ස් එහම ඊළඟ දවසේ උද්දී ලොන් බලාගෙන ඉන්න මයික් එනකන් ඒත් මයික් එන පාටක් නැහැ ඉක්මනටම මයික්ට ගිහින් කෝල් එකක් ගහනවා හොපත් අහනවා ඇයිද මේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා හොපත හැම වැඩම කරේ දැන් මයික්ලගේ අම්මා ෆෝන් එක ආන්සර් කරනවා එහම මයික්ටත් එහෙන් කතා කරන්න කියනවා ලොන් අහන ඇයි අදාවේ නැති කියලා මයික් කියනවා මට අද එන්න වෙන්නේ නැහැ අපේ ආච්චිට සනීප නැහැ මං හොස්පිටල් එකට යනවා කියලා ඒත් ලොන් දැනගන්න එක බොරුවක් කියලා මොකද අම්මත් ඒක අහන් ඉඳලා මොකක් ආච්චිට සනීප නැද්ද මයික් එහෙම කියලා තහනවා ඒත් මයික් කොහොම හරි ෂේප් කරලා ඇත්තක් වගේම කියලා අද එන්න වෙන්නේ නැහැ කියලා ෆෝන් එක කට් කරනවා පොපත් අහනවා ඇයිද මොකක් හරි ප්‍රශ්නයක්ද නැහැ මොකුත් නැහැ එහෙම කියලා ලොන් රූම් එකට යනවා හොප ඒක දැකලා හිනා වෙනවා හොපට මාර සතුටුයි හොප ඉක්මනටම ගිහින් ජොයිස මුණ ගැහෙනවා ජොයිස මුණ ගැහිලා හැම දෙයක්ම කියනවා ජොයිස අහනවා මම ලියර දුන්න එකද කිව්වේ කියලා ඒකට හොප අවු කියනවා ඒ වුණාට එහෙම නෙවෙයි කරේ ඉතින් හොප ඔයා ලියලා දුන්න එක විතරයි කිව්වේ එහෙම කියලා ජොයිස්ට බොරු කියනවා හොප කියනවා මාස 6කට පස්සේ අර තමයි දෙන්න මුණ ගැහෙන්නේ නැතුව ඉන්න පළවෙනි දවස කියලා එයාට එච්චරටම සතුටුයි ඒ වගේම හොප තවදුරටත් කියනවා මං ඊයෙලා වුණ හැම දෙයක් ගැනම කියන්නම්කෝ අද රෑ 8ට අපි දෙන්න හොටල් එකේ ඩිනර් එකට යක් අපි දෙන්න රිලැක්සේෂන් එකක් ඕනේ එහෙම කියලා කියද්දි ජොයිස් වැඩි කැමති වෙන්නේ නැහැ එතකොට හොප කියනවා නෑ නෑ ඩේට් එකක් නෙවෙයි නිකන් යාළුකමට යමු කියලා කියනවා ඒකට ජොයිස්ත් කියනවා හා එන්නම් කියලා එහම හොපට ඕකි ඩොකින් මිනිස් නිලධාරියෙක් කතා කරනවා මේල්ගේ ඔෆිස් එක ඉස්සරහා ඔක උද්ඝෝෂණයක්ලු ඒක ක්ලියර් කරන්න ඉක්මනට මෙතනට එන්න කියලා ඒ අර ස්ටාක් අවුට් එකට විරුද්ධව මේ නගරේ ඉස්සර කඩ දාලා තිබ්බේ අන්න ඒ කට්ටිය කරන විරෝධතාවයක් ඇයිද කිව්වොත් ස්ටාක් අවුට් එක ඕපන් කරාට පස්සේ මෙහල කඩවලට කවුරුවත්ම බඩු ගන්න එන්නේ නැහැලු දැන් හොප එහෙම මේ හරින් යද්දි හොප ගැංගි වදින්නෙත් නැහැ ඒ හැර තියෙන කාන්දන් සෙට් එක බිම වැටෙනු හොප තිතන හොප හින තමයි වැටෙන කියලා ජොයිස්ට කියනවා සෝරි තා ටිකින් ක්ලීන් කරලා දාන්න මං යන්න ඕනි කියලා ඉක්මනට මේ හරින් යනවා හොප ගියාට පස්සේ ජොයිස්ත් ඇවිත් ඒ කාන්දන් ටික ආයෙත් අලවන්න ට්‍රයි කරනවා ඒත් ඇලවෙන්නේ නැහැ එතකොට තමයි ජොයිස්ට මතක් වෙන්නේ එයාලා ගෙදරත් මේ වගේම දෙයක් වුණ එක දැන් නැන්සි තේ දාද්දි තර ඇඩ්‍රස් එක තමයි බලාගෙන ඉන්නේ එයාට නිවුස් එකක් ලැබුණානේ ඒක කවර් කරන්න කියලා හිතාගෙන ඉතින් නැන්සි එඩිටර් ගාවට ගිහින් මට පොඩි නිවාඩුවක් ඕනි කියලා බොරුවක් කියලා කොහොම හරි ජොනතන්වත් එක්කගෙන ඒ ඇඩ්‍රස් එකට යනවා දැන් ස්ටාක් කෝට් එකේ ඩස්ටින් අයිස්ක්‍රීම් පාර්ලරකට යනවා අර ලේඩිගේ නම රොබින් ඩස්ටින් ගිහින් රොබින්ගෙන් අහනවා එයා ඉන්නවද මෙහෙ කවුද ඔයා කියන එයා එතකොට ඩස්ටින් කියන ස්ටිව් කියලා එතකොට ස්ටිව්ත් ඉක්මනටම දොර ඇරගෙන එළියට එනවා ඩස්ටින්ව දැකලා ස්ටිව්ටත් ගොඩක් සතුටුයි ළඟට ඇවිත් පොඩි ළමයෙක් වගේ ඩස්ටින් කරනවා වගේ ස්ටිව්ත් කරනවා දෙන්න හොඳ යාළුවෝ වගේ ස්ටිව් දැකිද්දි පව් කියලා හිතෙනවා පොඩි ළමයෙක් එක්ක තමයි දැන් ඉන්නේ මේක බලලා රොබින් අහනවා මේ වගේ පොඩි උන් කී දෙනෙක් ඔයාගේ යාළුවෝද දැන් ඩස්ටින් ස්ටිව් එතන ඉඳගෙන කතා වෙනවා ඩස්ටින්ට ෆ්‍රී එකේ අයිස්ක්‍රීම් උත් දෙනවා ඩස්ටින් එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන කියනවා එයා එච්චරටම ලස්සනයිලු ඒ වගේම අති බුද්ධිමත්ලු ඒ වගේ පර්ෆෙක්ට් කෙනෙක් මීට කලින් ඩස්ටින් දැකලම නැල්ලු ඒකට ස්ටිව්ත් එයාත් වැඩි විශ්වාස කරන පාටක් නැහැ ස්ටිව් ආන හරි ඩස්ටින් කොහොම ඔයාගේ යාළුව සෙට් එක එහෙම ගැලි ඩස්ටින් කියනවා වැඩක් නැහැ මං ඇවිල්ලා එක දවසයි එයාලා මාව ගලවලා දැම්මා එහෙම කියලා අප්සෙට් එකෙන් කියනවා ඒක අතාරින්නකෝ මාව දාලා ගිය එකෙන් එයාලා තමයි පාඩු මට ලැබෙන්න යන ප්‍රශංසාවෙන් එයාලට පංගුවක් නැහැ ඒ මොකද්ද ඩස්ටින් මෙයන්න මං සීක්‍රට් රෂියන් කමියුනිකේෂන් එකක් ඉන්ටර්සෙප්ට් කරා එහෙම කියලා හිමින් කියනවා ස්ටිව්ට ඇහෙන්නේ නැහැ මොකද්ද කිව්ව ඩස්ටින් මං සීක්‍රට් රෂියන් කමියුනිකේෂන් ඉන්ටර්සෙප්ට් කරා ඒත් ඇහෙන්නේ නැහැ කියනක ඇහෙන්න කියන්නකෝ ඩස්ටින් එහෙම කියද්දි ඩස්ටින් කෑ ගහලා කියනවා
මං සීක්‍රට් රෂියන් කමියුනිකේෂන් එකක් ඉන්ටර්සෙප්ට් කරා. එහෙම ගියද්දි ඒක ඇවිල්ලා හැමෝම හැරලා බලනවා. හරි 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 මං දන්නවා. හරි ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුමද අපිට මේ කෝඩ් එක පාවිච්චි කරලා හීරෝ වෙන්න පුළුවන්. ඇත්තම ඇමරිකන් හීරෝස්. ආ එහෙමද? ඔව් ස්ටියුස්. අපි විතරක් හීරෝ වුණොත් ඔයාගේ පස්සෙන් කෙල්ල ගොඩක් එයි. එහෙම කියද්දි ස්ටියුත් වැඩේට කැමති වෙනවා. හරි දැන් මම මොනවද කරන්න ඕනි? එහෙම කියද්දි ඩස්ටින් පොඩක් ඉන්න. එහෙම කියලා ඩික්ෂනරි ආරම්භ වෙනනවා. ඒ රෂියන් කෝඩ් එක ට්‍රාන්ස්ලේට් කරන්න ඕනලු. දැන් මැක්ස් එයා ස්කේට් බෝඩ් එක පදන් යද්දි එකපාරටම ස්කේට් බෝඩ් එක එයාගේ කන්ට්‍රෝල් එකෙන් නැති වෙලා යනවා. බලද්දි ඉස්සරහින් 11. 11 තමයි ඒක කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. එහෙමම 11 ළඟට එනවා. මැක්ස් ටිකක් බය වෙනවා. එදිකොත් මේ දෙන්න වැඩි කතා කරගන්නෙම නැහැ. මේ දෙන්න එකිනෙකට තරහයි වගේ. දැන් 11 මැවිත්. හායි කියලා මැක්ස් ටෙක් එක කතා කරනවා. සිද්ධ වෙන හැම දෙයක්ම කියනවා. මයික් කියපු විදිය එහෙමම කියනවා. එතකොට මැක්ස් කියනවා අනිවාර්යෙන් ඌ බොරු තමයි කියලා තියෙන්නේ. බොරුනම් බලන්න. මයිකල් ලූකස් මොනාරි සෙල්ලම් කරගෙන ඉන්නව ඇත්තේ. ඒත් මැක්ස් ෆ්‍රෙන්ඩ්ස් බොරු කියන්නේ නැහැනේ. ඔව් ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ නැහැ. ඒ වුණාට බොයි ෆ්‍රෙන්ඩ්ස් කියනවනේ. එහෙම කියද්දි මෙහෙ මයික් ලූකස්ටත් හැම විස්තරයක්ම කියනවා. මම බොරු කිව්වා කියලා එයා හොයාගත්ත කියලාත් කියනවා. ලූකස් ආනවා. මට මොකුත් තේරෙන්නේ නැහැ. ඒවා බොරු කියන්න ඕනේ. හොපර් තමයි කියන්නේ කිව්වේ. හොපර් තමයි ලෙවන්න මුණ ගැහෙන්නත් එපා කියලා කිව්වේ. ටික දවසකට ඈත් වෙලා ඉන්න කියලා කිව්වේ. ඒත් ඇයි එයා ගෙන දෙහන්නේ? ඔයා දන්නා ලූකස් එයා පිස්සු ඩයල් එකක්. එහෙම කරේ නැත්නම් ආයෙත් ලෙවන්න ජීවිතේටම බලන්න බැරි කරනවලු. කියන්න බෑ ඌ කරත් කරයි. මේ වෙලාවේ විල් එයා පාඩුවේ ගේම් එක රෙඩි කරනවා. එයාලා අටාරි ගේම් එක සෙල්ලම් කරන්න. විල්ට මේ ගැන මොකුත්ම අයිඩිය එකක් නැහැ. එයා ලව් කරන්නෙත් නැහැ. එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ. එයා තාම සෙල්ලම් කරන එක තමයි කරන්නේ. දැන් ලූකස් කියනවා ඔබ මොකටත් කලබල වෙන්න එපා බං. මං ගාවට ආවනේ මගෙන් ඇඩ්වයිස් එකක් ගනින්. මම මැක්ස් පස්පතාවක් ඩම්ප් කරලා ගියා. ඩම්ප් කරනවා කියලා බ්‍රේක් අප් කරනවා කියලා. ඒත් මං අඩඩා හිටියේ නැහැ. ආයෙත් ගේමට බැහැලා මං කොහොම හරි උත්සාහ කරලා එයාගේ හිත ආයෙත් දිනාගත්තා. ඒ කොහොමද? එහෙම කියලා මයික් අහනවා. ඒ වගේම අර හැ මැක්ස්. මැක්ස් කියනවා ලෙවන් මේක හොඳම වෙලාව ඔයා බ්‍රේක් අප් කරන්න. ඔයා එයා ගණන් ගත්තේ නැහනේ. ඒකට රිටර්න් එකක් දෙන්න ඕනි. එයා මැවිත් ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඔයා කතා කරන්න හොඳ නැහැ. බ්‍රේක් අප් කරන්න ඕනි. එහෙම කියලා ලෙවන්ට මැක්ස් කියලා දෙනවා. එහෙම මැක්ස් අපි ආතල් එකේ ඉමු කියලා ලෙවන්වත් එක්කගෙන කොහෙටද යන්න හදනවා. ඒ වගේම මේ ලූකසුත් මයික්වත් එක්කගෙන කොහෙද යන්න හදනවා. විල් පව් අර ගේම් එක රෙඩි කරා විතරයි. මේ දෙන්නට විල්වත් අමතකයි. දැන් ස්විමින් ෆුල් එකේ බිලි දාඩිය පිටින් ඇවිල්ලා ඒ හැර දෙන කෙමිකල් ස්ටෝරේජ් එකට යන්නේ එක මිසිස් විලස් දකිනවා. එතකොට මිසිස් විලස්ුත් ඒ හැරයට යනවා. ගිහින් මට සමා වෙන්න කියලා සමාව ඉල්ලනවා. එතකොට බිලි මිසිස් විලට ඇටැක් කරනවා. බලද්දි ඒක හීනයක් වගේ. බිලි කියනවා ආයේ මේ පැත්ත පලාත් එන්න එපා. මං ළඟටවත් එන්න එපා. එහෙම කියලා එතනින් යනවා. බිලි එහෙමම එළියට එද්දි එයා ගෑස් වලටත් අමාරුයි වගේ. ඉර එළියත් බලන්න අමාරුයි. ඉර එළිය ඉන්නත් අමාරුයි. දැන් ලූකස්ගේ නංගි අයිස්ක්‍රීම් පෙරේ තියෙද්දි කොහෙද මෙයාලා අයිස්ක්‍රීම් ටෙස්ට් කරන්න දෙනවා. එයා ඒ වගේ රහ බලනවා වගේ. රහ බලපුවම ආයෙ පාරක් ඉල්ලනවා. මේ වෙලාවේ ස්ටියුයි ඩස්ටිනුයි මේ දෙනෙක් ෆුල් කන්සන්ට්‍රේෂන් එක තියෙන්නේ කොහොම හරි මේ රෂියන් ලැංග්වේජ් එක ඉංග්‍රීසි ලැංග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරන්න. ඒ ටේප් එකත් අහලා ස්ටියුගෙන් අහනවා. ස්ටියු ඔයාට මොකද්ද තේරෙන්නේ? මේක මේ තැන උනේ එකක් වගේ තමයි තේරෙන්නේ. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන මියුසික් එක. ඒක මෙහෙ එකක් වගේ. ඒක ඩස්ටින් මොන පිස්සුද? මේක රෂියන් ලැංග්වේජ් එකක්. රෂියන් කාරයෝ කොහෙද මෙහෙ? ඔයා මියුසික් එකේ කන්සන්ට්‍රේට් කරන්න එපා. ඔයා මේකේ මොනා කියන්නේ කියලා විතරක් බලන්න. එහෙම කියද්දි රොබින් මෙච්චරලා මොනා කරන්න ස්ටියු? මට වැඩ තියෙනවා. එහෙම කියද්දි ස්ටියු කියනවා අපි ලොකු වැඩක් ඉන්නේ. තව ටිකක් ඉන්න මම තව ටිකකින් එන්නම් කියලා කියනවා. එතකොට රොබින් කියනවා රෂියන්ස්ලා නරකක් කරන්න යන්නේ කියලා ඔයා කොහොමද දන්නේ? එහෙම කියද්දි ඩස්ටින් හිතා ගන්න බෑ. මෙයා කොහොමද රෂියන් ගැන දන්නේ? ඉස්ටි ඔයා කිව්වද? එතකොට ඉස්ටිව් කැහෙල් ගෙඩියත් ගිල කියලා කියනවා. නෑ මං කිව්වේ නැහැ. එතකොට රොබින් කියනවා හැලෝ මට ඇහෙනවා. ඔයාලා කතා කරන හැම දෙයක්ම මට ඇහෙනවා. ඇයි මගේ කන් බීරි කියලා හිතුවද? ඔයාලා කොහොම හරි මේක ට්‍රාන්ස්ලේට් කරන්න නේ හදන්නේ. මං දන්න ඔක්කොම. ඒ විතරක් නෑ මම රෂියනුත් දන්නවා. එහෙම කියලා අමුතු භාෂාවෙන් කතා කරනවා. ඒකලා ඩස්ටින් ඉස්ටිව් ඒ දෙන ගොඩක් සතුරු වෙනවා මෙයා කතා කර රෂියන් කියලා හිතලා. එතකොට රොබින් කියනවා මං ඒ කතා කරේ ලතින් මොඩයෝ. මෙහන්න මං ලැංග්වේජ් හතරක් දන්නවා. ස්පැනිෂ්, ඉතාලියන් ඒ වගේ ලැංග්වේජ් හතරක් දන්නවා. ඒක නිසා මට ට්‍රාන්ස්ලේට් කරනවා කියන්නේ ඊසි වැඩක්. මං කොහොම හරි ඔයාලා ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නම්. ස්ටිව් ඔයාගෙන් අයිස්ක්‍රීම් ටිකක් බලා ගන්න. මට කම්මැලි වගේ. එහෙම කියලා ස්ටිව් ඉස්සරහට යවනවා. රොබින් ට්‍රාන්ස්ලේට් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ නැන්සි. නැන්සි අර කියපු කෙනා ගෙදරට යනවා. එහෙ ඉන්න වයසක ආච්චි කෙනේ. එයා තමයි හොකින්ස් ටයිම් එකට කෝල් කරලා තියෙන්නේ. නැන්සිව දැකලා පුදුම වෙනවා. මෙච්චර පොඩි වයසේ රිපෝටර් කෙනෙක් වුණාද? එහෙම කියලා පුදුමෙන් වගේ නැන්සි දිහා බලනවා. දැන් දෙන්නා බේස්මන්ට් එකට එක්කන් යනවා. ඒ ආච්චි කියනවා ඒ ගෙදර ඉන්න මීයන්ට ලෙඩ හැදිලාද දන්නේ නැහැ. ඒ මීය පොහොර කනවලු.
එහෙම කියලා පොහොර ගොඩක් පෙන්නනවා මිය ෆර්ටිලයිසර්ස් ඉරලා කාලා. ඒත් නැන්සිටත් විශ්වාස කරගන්න බෑ. මං දන්න ඔයාලට විශ්වාස කරන්න බෑ කියලා. ඒත් මේක ඇත්ත. අනිත් කටියත් මේ ගැන දැනගන්න ඕනේ. මේ මීයන්ට මොන හරි වෙලා තියෙනවා. එහෙම කියලා මීයේ කල්ලගත්ත කියලාත් කියනවා. එතන කූඩු ඉන්න මීයෙකුත් පෙන්නනවා. දැන් මෙහෙ උද්ඝෝෂණය යද්දි ඒ හැරි හෙල්මට් එකක් දාගෙන උස්ස මිනිහෙක් මේර්ගේ රූම් එකේ ඉඳන් හොපව පාස් කරගෙන යනවා. හොපත් ටිකක් නෝට් කරනවා. එහෙම හොපත් මේර්ව මීට් වෙන්න යනවා. මේකේ නම ලැරි. ලැරි කියනවා මේ කටි ටික මෙතනින් අයින් කරන්න කියලා. ඒත් හොප කියනවා එහෙම බෑ. එයාලා කරන්නේ ප්‍රොටෙස්ට් එකක්. ඒක එයාලගේ අයිතිය. ඒකට ලැරි කියනවා හරි ඒක එයාලගේ අයිතිය තමයි. ඒක කරන්න කලින් ඔයාගෙන් පර්මිෂන් ගත්තද ඇවිල්ලා. එහෙම කියද්දි හොපත් කියනවා නෑ කියලා. ප්‍රොටෙස්ට් එක කරන්න කලින් පොලිසියෙන් පර්මිෂන් එකක් ගන්න ඕනලු. ඒක එයාලා අරන් නැහැ. ඒතර හොප කියනවා මං කියනවා කියලා වැරදි හිතන්න එපා. ලැරි ඔයා මේ කරන වැඩෙන් ඔයාගේ තන්ද කැඩෙන්න ඉඩ තියෙනවා. එහෙම කියද්දි ලැරි කියනවා තව දවස් හතරකින් මොකක් එන්නේ? ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක. අන්න ඒ දවසට මේක ඕකින්ස් වල ඉතිහාසෙම කරලා නැති ලොකුම ලොකු උත්සවයක් තියෙනවා. ඒතර හැමෝම මේක ගැන විතරයි කතා වෙන්නේ. මේ වුණ හැම දෙයක්ම ඒ කට්ටියට අමතක වෙනවා. එහෙම කියලා ලැරි කියනවා. හරි හොප ඔයාගේ වැඩේ විතරක් ඔයා කරන්න. එහෙම කියලා එතනින් යවනවා. ඒ උද්ඝෝෂණය කරන කට්ටි ටිකත් එතනින් පන්නන්න කියනවා. දැන් මැක්ස් ලෙවන් ස්ටාක් කෝට් එකට එක්කන් එනවා. ලෙවන් පළවෙනි වතාවට ස්ටාක් කෝට් එකට එන්නේ. එයාට අවසර නැහැ කොහෙවත් එළියට යන්න. ලෙවන් කියනවා මේ ගොඩක් කට්ටි ඉන්නවා. මේක නීතියේ කැඩීමක්. එහෙම කියලා ලෙවන් කියද්දි මැක්ස් කියනවා නෑ එහෙම නැහැ. ඔයාට සුපර් පවර්ස් තියෙනවා. ඔයාට මොනවා වෙන්නද? එහෙම කියද්දි ලෙවනුත් ඒකට කැමති වෙනවා. ස්ටාක් කෝට් එක ඇතුළට යන්න කැමති වෙනවා. මේ වෙලාවේ මයිකුයි විල්ලුයි ලූකසුයි ඒ තුන්දෙනාත් ස්ටාක් කෝට් එකට ඇවිත් තියෙන්නේ. ඇයිද කිව්වොත් ලෙවන්ව ෂේප් කරන්න ලෙවන්ට gift එකක් ගන්න. දැන් මැක්ස් මැක්ස් ස්ටාක් කෝට් එක හැම තැනකටම එක්කන් යනවා. ඇඳුම් කඩවල්, අයිස්ක්‍රීම් කඩවල් හැම තැනක්ම පෙන්නනවා. දැන් මෙහි ජොයිස් විල්ලාගේ අම්මා. එයා වැඩ කරන කඩේ ක්‍රවුඩ්ම නැහැනේ. ඉතින් එයා ලයිබ්‍රරියකින් පොත් අරන් ඇවිත් අර ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් ගැන ඉගෙන ගන්නවා. එයාට දැන් සැකයි ඇයි කාන්දන් ඇලවෙන්නේ නැත්තේ කියලා. එහෙම පොත බලාගෙන ඉඳි එයාට මුකුත් තේරෙන්නේ නැහැ වගේ. එයාට කෙනෙක්ව මතක් වෙනවා. ඉක්මනට වාහනේ තරන් එහෙට යනවා. ජොයිස් යන්නේ සයන්ස් ටීචර් මුණ ගැහෙන්න. එහෙම මේ ජොනතන්. ජොනතන් අර මීයා ෆොටෝ ගන්න ට්‍රයි කරනවා. ඒත් ෆ්ලෑෂ් එක වැදුන ගමන් ඒ මීයාට ඉන්න බෑ. ඒක නිසාම හරියට ෆොටෝ එකක් වදින්නෙම නැහැ. ඒ වගේම නැන්සි මේ ගැන තවත් මොන හරි නිවුස් තියෙනවද කියලා පත්‍රය බලලා තව තව ඇග්‍රිකල්චර් ෆර්ටිලයිසර්ස් තියෙන තැන් වලට කෝල් කරනවා. එහෙම ජොනතන් ෆොටෝ ගන්න ට්‍රයි කළා. එයාගේ ෆිල්ම් රෝල් එකත් ඉවර වෙලා. එයා ඒක මාරු කරන ගැප් එකේ ඒ මීයාට මොනවද වෙනවා? හරියට අර බිල්ඩින් එක ඇතුලේ වුණා වගේමයි ඒ මීයා දඟලනවා. එතකොට නැන්සි ජොනතන් එන්න අපි ඉක්මනටම යමු. අපිට ලීඩ් එකක් ලැබුණා. එහෙම කියලා කැමරා තරන් ඉක්මනටම එන්න කියනවා. ජොනතන් ඒක ටිකක් වෙලා බලාගෙන ඉඳලා එතනින් යනවා. ජොනතන් එතනින් ගියා විතරයි. ලයිට් ඔක්කොම ඕෆ් වෙවි නිවිනිවි අර මීයා දඟල මීයා එකපාරටම පිපිරෙනවා. පිපිරලා මස් කෑල්ලක් වෙනවා. ඒ මස් කෑල්ල එහෙමම කූඩුවෙන් එලීට එනවා. එහෙම මේක පුංචි ඒලියන් කෙනෙක් වෙලා එතනින් දුවල යනවා. දැන් ආයෙත් බිලිට උන දේවල් ටික පෙන්නනවා. බිලි වගේම කෙනෙක් ඇවිත් කියනවනේ. එයා කියන්නේ ඔයා බිල්ක් කරන්න ඕනි. මං වෙනුවෙන් බිල්ක් කරන්න ඕනි. මොකක් බිල්ක් කරන්න ඕනි? මට තේරුන්නේ නැහැ. ඔයා දකින දේ බිල්ක් කරන්න ඕනි. එහෙම කියලා ඒ සෙට් එක මෙතනින් නැති වෙලා යනවා. මං හිතන්නේ ඒ දේවල් උනේ අප්සයිඩ් ඩවුන් එකේ වෙන්නදී. ඇයිද කිව්වොත් ආස රතු පාට රකුණු ගහවා. දැන් එහෙම බිලි නැගිටිනවා. බිලිට ඉර එළියේ හින්දා ඉන්නම් බෑ. හොඳටම අමාරුයි. ඒ විතරක් නෑ අවුවට පිච්චිලා අතත් තුවාල වෙලා. එහෙමම බිලි පල්ලහට බැහැලා එහැරි ෂවර් එකට ගිහින් නා ගන්නවා. නාද්දිත් අතේ තිබ්බ තුවාල එන්න ලොකු වෙනවා වගේ. ඒ කල්ලාදි මයින්ඩ් ෆ්ලේයර් ඔයාට මතක් වෙනවා. බිලිට අමුතු සද්දයක් ඇහෙනවා. ඒක බිලිට අහගෙන ඉන්න බෑ. කන් දෙක පැලෙන්න වගේ බිලි කෑ ගහනවා. එතකොටම ඒ හරියට ලේඩි කෙනෙක් එනවා. ඒ ලේඩි කියනවා මාවත් එයා ගාවට අරන් යන්න. මොකක්? එහෙම කියද්දි ආයෙත් බිලි සිහියට එන්නේ. බිලි වට මොනා වෙලා තියෙන්නේ? ඔයයි කෑ ගහවේ. වට මොකක් හරි ප්‍රශ්නයක්ද බිලි? එතනින් ඒ සීන් එක කට් වෙනවා ඊළඟ සීන් එකේ. මැක්සුයි ලෙවනුයි එයාලා ස්ටාක් කෝට් එකේ ඉඳන් ෆුල් එකටම එන්ජොයි කරනවා. එක එක ඇඳුම් ඇඳලා බලනවා, කණ්ණාඩි දානවා, එහෙම එහෙම ගොඩක් දේවල් කරනවා. ඒ වෙලාවේ ලූකසුයි මයිකුයි ඒ කට්ටිය කොහොම හරි gift එකක් හොයන්න ට්‍රයි කරනවා. ඒ තියෙන gift පට්ට එක්ස්පෙන්සිව්. මයික් ළඟ දැන්ට එච්චරට සල්ලි නැහැ. මේ වෙලාවේ රොබින් කොහොම හරි ඒක ට්‍රාන්ස්ලේට් කරන්න ට්‍රයි කරනවා. කොහොම හරි එක වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරගන්නවා. ඒක ගිහින් ඉන්ස්ටිටියුටත් කියනවා. මොකක්ද ඒ වාක්‍යය? The week is long. ඒ මොකක්? මන් දන්නෙත් නැහැ. ඉන්නක බලමු. එහෙම කියලා ආයෙත් යනවා. දැන් ස්ටිව් ගාවට මැක්සුයි ලෙවනු ඇවිත් තියෙන්නේ අයිස්ක්‍රීම් කන්න. දැන් ස්ටිව් අහනවා, ලෙවන් මොනවද මෙහෙ කරන්නේ? ඔයාට මෙහෙට එන්න අවසරයක් නැහැනේ. එහෙම කියද්දී මැක්සුයි ලෙවනු හිනාවිවේ එතනින් දුවලා යනවා.
මෙයාලා දෙන්නා ෂොපින් කරලා එළියට යද්දී එතන ලූකසු මයිකිව කතා කරන සද්ද ඇහෙනවා. ඒ කාලා මැක්ස් කියනවා අන්න දැක්කද අතේ මාට්ටු එහෙම කියලා. එයාලා ගාවට යනවා. බා නැනාව බලන්න යනවා කිව්වනේ. ඒ යනතු මෙහෙම මොනා කරන්නේ එහෙම කියලා අහද්දී මයිකුත් කියනවා ඔව් එහෙට යන්න තමයි අපි ආවේ. එහෙට යන්න කලින් යාට බඩු වගේක් ගන්න දෙපැයි. ඒකට තමයි මෙහෙටම ආවේ. එහෙම කියලා බොරු කියනවා. ඒ වගේ මයික් කියනවා ආටත් gift එකක් ගන්න තමයි ආවේ. ඒත් මගෙලන් එච්චර සල්ලි නැහැ. එහෙම කියද්දි ලෙවන් දැනගන්නවා. ඔයා බොරු කියන්නේ. ඇයි මට බොරු කියන්නේ? එතකොට මයික් මොකුත්ම කියන්නේ නැහැ. දැන් ලෙවන් මයික් ළඟට ඇවිත් මං ඔයාව break up කරනවා. එහෙම කියලා මැක්ස් එයයි බස් එකට යනවා. මැක්ස් ලෙවන්ට හැමදේම කියා දීලා මැක්ස් කිව්වා වගේමයි ලෙවන් කියන්නේ. ඒ කාලා මයික්ට full upset. දැන් හොපර් පොප ප්‍රොටෙස්ට් එකේ ප්‍රධානියව අල්ලලා අත්තරංගොඩ ගන්නවා. ප්ලීස් ජිමි මාව අතහරින්න. එයා ටැක්ස් එක වැඩි කළා මගේ ප්‍රොපර්ටි ටික අරගත්තා. ඒක එහෙන අසාධාරණයි. එහෙම කියලා කියනවා. ඒත් හොප ඒ දේවල් අහන පාටක් නැහැ. හොප කියනවා උද්ඝෝෂණය කරන එක වැරදි නැහැ. ඒත් ඒකට අවසර ගන්න ඕනි. එහෙම කියලා එයා පොලිසියට අරන් යන්න කියනවා. එතකොටම හොප ෂර්ට් එකක් ඕඩර් කරලා ඒක ඇවිත් ලේඩි කෙනෙක් දෙනවා. හොපත් ඒක බලලා ගොඩක් සතුටු වෙනවා. හොප ඒ ෂර්ට් එක අරන් තියෙන්නේ අද රෑ ඩිනර් පාටියකට යන්න. ඉතින් හොපත් ජැන්ඩි පහට ඇඳලා කෝට් එකකුත් දාගෙන මෙයා කියපු හෝටල් එකට යනවා. ජොයිස් එනකම් වෙයිට් කරගෙන ඉන්නවා. ඒත් ජොයිස් මෙහෙ සයන්ස් ටීචර් එක ඒක එක්ස්පෙරිමෙන්ට් එක කරනවා. ජොයිස් ඒක කොහොමද වෙන්නේ කියලා සයන්ටිස්ට්ගෙන් අහලා සයන්ස් ටීචර්ගෙන් එයාත් හැමදේම එක්ස්ප්ලේන් කරලා ඒක ප්‍රැක්ටිකල් එකකුත් පෙන්නනවා. එයාත් ඒක එක්ස්පෙරිමෙන්ට් එක ඔන් කරලා පෙන්නනවා. මෙතන තමයි ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් තියෙන කියලා කියනවා. ඒත් මට මොකුත් පේන්නේ නැහනේ. ඔව් ඒක කාටවත් පේන්නේ නැහැ. ඒක ඇස් වලට පේන්නේ නැහැ. දැන් බලන්නක වෙන වැඩේ. එහෙම කියලා ඒ ස්විච් එක ඕෆ් කරා විතරයි එතන අලවලා තිබ්බ කාන්දන් ඔක්කොම බිම වැටෙනවා. මෙහෙම කරොත් ඒක කාන්දන් වල තියෙන බලෙත් ඇදලා ගන්නවලු. ඒක නිසා කාන්දන් වල තියෙන බලේ නැති වෙලා යනවලු. ජොයි සහනවා. එහෙනම් ඇයි අපේ ගෙදර ෆ්‍රිජ් එකේ තියෙන කාන්දන් වල බලේ නැති උනේ? ඒ වගේම මගේ කඩේ කාන්දන් වලත් බලේ නැති උනානේ. එහෙම කියද්දි සයන්ටිස්ට් කියනවා මේ විදිහට නම් ඒක වෙන්න විදිහක් නැහැ. ඇයිද කිව්වොත් මුළු නගරෙම මෙහෙම වෙනවා නම් ඒකට ලොකු මැෂින් එකක් ඕනේ. ඒ වගේම ඒ මැෂින් එකට ලොකු පවර් එකක් ඕනේ. මිලියන් ගණන් වොට්ස් පවර් එකක් ඕනේ. ඒක නිසාම තමයි මෙච්චර බලයක් ඇදලා ගන්නෙ. ඒක වෙන්න විදිහක්ම නැහැ. ඒතකොට ජොයිස් කියනවා ඒක කොහොම හරි වෙන්නත් පුළුවන්ලේ. ඔව් ඒක වෙන්න පුළුවන්. ඒත් මෙහෙනම් වෙන්න විදිහක් නැහැ කියලා කියනවා. ඒත් ජොයිස් දන්නවා හොකින්ස් ලැබ් එකේ මේ වගේ දේවල් කරනවා කියලා. දැන් මෙයාලා තුන්දෙනා කොහොම හරි කෝඩ් එක ඩිකෝඩ් කරලා the week is long. The silver cat feeds when blue meets yellow in the west. ඒක කිසිම සම්බන්ධයක් නැති කෝඩ් එකක් නේ. එහෙම කියලා හැමෝටම ෂොක්. මෙයාලා හිතනවා මෙයාලා ට්‍රාන්ස්ලේට් කරපු එක වැරදි කියලාත්. එතකොට ඩස්ටින් කියනවා නෑ වෙන්න බෑ. මේක සුපර් සීක්‍රට් ස්පයි කෝඩ් එකක් වෙන්න ඕනි. ඒක නිසා තමයි මේ වගේ කෝඩ් වලින් මෙයාලා කතා කරගන්නේ. අපි කොහොම හරි මේ කෝඩ් එක ඩිකෝඩ් කරන්න ඕනි. එහෙම කඩේ වහලා මෙයාලා කතා කරගෙන යද්දී ස්ටිව් එතන ඉන්න අශ්වයෙක්ව දකින්නවා. ඒකට කාසියක් දැම්මොත් ඒක නැට වෙනවා. මියුසික් එකක් එක්ක. මේ පොඩි වයසෙත් මේව සෙල්ලම් කරන්න ආසයිද ස්ටිව්? එහෙම කියද්දි රොබින් පොඩක් කටවගෙන මේ මියුසික් ගහන්න. එහෙම කියද්දි අර රෙකෝඩ් එකේ ඇහෙන මියුසික් එකමයි මෙයාලට ඇහෙන්නේ. එතකොට තමයි ස්ටිව් කියන්නේ මේ කෝඩ් එක රෂියා වලින් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ මේ ස්ටාක් කෝඩ් එක ඉඳලා කොහෙන් හරි. එහෙමම හොප ජොයිස් එනකම් වෙයිට් කරලා හොඳටම බීලත් එක්ක. එයාට ගොඩක් තරහයිත් එක්ක. එහෙමම මල පැනලා එහරින් යනවා. එහෙම යද්දී එහරි පුටුවක හැප්පෙනවා. එතන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි අර රෂියන් ජෙනරල් එක හිටපු කෙනා. එයා හොප දිහා අමුතුන් වගේ බලනවා. දැන් බිලි අර ලේඩියෝ මෙහෙ බිල්ඩින් එක ඇතුළට එක්කන් ඇවිත් එයාව ගැට ගහලා කතා කරන්න බැරිව කටේ ප්ලාස්ටර් එකකුත් අලවලා. දැන් බිලි එක්කන් ඇවිත් කියනවා ඔක්කොම ඉක්මනටම ඉවර වෙයි. එහෙම කියලා ප්ලාස්ටර් එක ගලවනවා. එතකොටම ඒ හරියට ක්‍රියේචර් එකක් ඇවිත් ඒ ලේඩිට ඇටැක් කරනවා. එහෙම මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් මුණ ගැහමු. Thank you.